ඉතින් ඇත්තටම අපි රැයක් දවාලක් නැතුව මේ චයිල්ඩ් එක කඩවුතු සඳහා තමයි මේ ආකාරයෙන් අපි වෙහෙසෙන්නේ. ආවිදෙටම අපි ඇත්තටම ජීවිත ගේනීම සඳහා මේ ඇත්තටම ලොකු දුරක් ගෙවලා තමයි වසන්ත මහත්තයත් මායි මේ බයික් එකෙම ගිහිල්ලා දැන් ගේන්නේ. ඇත්තටම මේ තීර්ථ වර්ගය හොයාගන්න නැහැ මේ ප්‍රදේශවල. ඒත් රැබෝ වුණත් අපි අපේ යුතුකම අපේ වගකීම අපි මේ සමාජයේ බෞද්ධ ආගම මේ කම ආරක්ෂා කිරීම වෙනුවෙන් අපි වැඩ කරනවා. ඒක අපේ යුතුකමයි කියලා විශ්වාස කරන්නේ. විශේෂයෙන්ම විවිධකුල මාධ්‍ය ආයතනත් එක්ක විශ්වාසයෙන් බැඳිච්ච මහා ප්‍රේක්ෂක පෞරේ ශක්තිය ධෛර්යය නිසා තමයි අපිට මේ වගේ දුෂ්කර ගම්මානවල ඉඳගෙන මේ අත්‍යවශ්‍ය තැන්වලට අපිට උදව් උපකාර කරන්නට යාව ලැබෙන්නේ. ඔව්, අද දවසෙත් අපි ටීවී දකුණු මාධ්‍ය ආයතනයේ විදිහට ඉන්නේ තනබිම ශ්‍රී අභිනව ආරාම විහාරස්ථානයේ. අපේ සදාම් යාත්‍රා වැඩසටහනට සමගාමීව තමයි මේ විහාරස්ථානයේ අපි චෛත්‍ය රාජානන් වහන්සේගේ තීන්ත ආලේපණය කිරීමේ කටයුත්තේ මූලික කටයුත්ත දැන් අපි ආරම්භ කළා තියෙන්නේ. විශේෂයෙන්ම මේ වෙද්දි විහාරස්ථානයේ චෛත්‍ය රාජානන් වහන්සේගේ මතුපිට තීන්ත ටික අයින් කරලා ඒ වගේම තීන්ත ගෑම සඳහා අවශ්‍ය ආධාරක සකස් කළා නේද අපි හඳුරන්නේ තියෙන්නේ. විශේෂයෙන්ම අද දිනේදීත් අපි හාමුදුරනේ මේකට අවශ්‍ය තීන්ත මේ පළාතේවත් නැහැ හාමුදුරනේ මේකට අවශ්‍ය තීන්ත. මොකද වැස්සෙන් අවුවෙන් ආරක්ෂා වෙන විදිහත් ඒ වගේම කරන දේත් හරියට කරන්න ඕන කියන කාරණාව ඇතුලේ තමයි අපි දවස් දෙකක තුනක කාලයක ඉඳලා මේ වර්ගයේ හොයනවා හැමදෙරනේ. ඉතින් අද තමයි අපිට යම් ප්‍රමාණයක් ලබා ගැනීමට හැකියාව උනේ. ඒ ප්‍රමාණාත්මක භාවයක් ඒකත් ප්‍රමාණවත් නැහැ. නමුත් අපි කොහොම හරි බලනවා මේක සාර්ථකව කරන්න තමයි අපි අදිෂ්ඨානය බවට පත් වෙන්නේ. මොකද මේ යම් කාලයකින් හැමදෙරනේ මේකේ හරියාකාරව මේ තීන්ත ආලේපණය කිරීමේ කටයුතු සිදු වෙලා නැහැ. ඒ නිසා තමයි මේක විශේෂයෙන්ම ලොකුවට මේ පළුදු වෙලා තියෙන්නේ මේකේ. ඒ නිසා තමයි මේකේ විශේෂිත විදිහට හැමදෙරේ ආලේපනයක් කිරීමට අවශ්‍ය බව තමයි බවසුන් නැහැ කිව්වේ. ඒ නිසා තමයි අපි රැයක් දවාලක් නැතුව මේ කටයුත්ත වෙනුවෙන් මහන්සි වුණේ. විශේෂයෙන්ම මේ ප්‍රදේශයේම ඉන්න මේ පළාතේම තීන්ත මේව කරන අයටත් අපි කතා කරලා බැලුවා. මේක හොයාගන්න ඉතාමත් අමාරුයි. එහෙම වුණත් කොහොම හරි මේ අපි අදිෂ්ඨාන පාරමිතාව ටීවී දකුණු මාධ්‍ය ආයතනයේ අපි මේ යම් අදිෂ්ඨානයක ඉන්නවනම් අපි හාමුදුරනේ ඒ අදිෂ්ඨානය කෙසේ හෝ ඉෂ්ට සිද්ධ කරගන්න තමයි අපි රැයක් දවාලක් නැතුව මේ පාරවල් වල ඉතාම දුෂ්කරව අද උදෑසන ඉඳලා හාමුදුරනේ මේ කටයුතු වෙනුවෙන් අපි වෙහෙස මහන්සි වෙනවා. මේ එක කටයුත්තක් නෙවෙයි හාමුදුරනේ, අපි මේ දවස්වල ගෙවල් හදනවා විවිධ සමාජ කටයුතු එක්ක. හැම දෙයක්ම සමබර කරගෙන තමයි මේ පුණ්‍යවන්ත කටයුත්ත අපේ අදිෂ්ඨාණයෙන් ඇති කරගත්තේ. මේක කවුරුවත් ඇත්තටම අපිට මේ සඳහා මේ මුල් අනුග්‍රහයක් නොතිබිච්ච මොහොතක අපිට නිකන් හිතිලා හාමුදුරනේ මේ ගමේ මිනිසුන්ට යම් කෘතවේදී භාවයක් ගැන හිතලා තමයි ඇත්තටම මේ කටයුත්ත අපි අදිෂ්ඨාණයෙන් ආරම්භ කළේ. ඉතින් අදිෂ්ඨාණයෙන් ආරම්භ කළාට මේක යද්දී අතිවිශාල මුදලක් යන එකක් තමයි අපිට දැනෙන්නේ. ඒ නිසා ඇත්තටම අපි ආරාධනා කරනවා අපේ ප්‍රේක්ෂකයන්ට මේ පුණ්‍යවන්ත කටයුත්ත වෙනුවෙන් මූල්‍ය ශක්තියක් ලබා දෙන්න කියලා. මොකද මේ අපි අර යහපත් දෙයක් දැක්කහම හාමුදුරනේ අපිට මොකද්ද වෙන්නේ, අපිට මොනවද වෙන්නේ කියන එක අපි බලන්නේ නැහැ. අපි කොහොම හරි බලනවා හාමුදුරනේ මේ ගමට, මේ විහාරස්ථානයට කෙසේ හෝ ඒ සංවර්ධනය, මේ ආරක්ෂාව, මේ සංස්කෘතික දේවල් සුරක්ෂිත කරන්න ඕන කියලා අපි හදවතින්ම බෞද්ධයෝ විදියට විශ්වාස කරන නිසා තමයි අපි හාමුදුරනේ පොඩි හාමුදුරනේ අපි මේ අදිෂ්ඨාන පාරමිතාව අපි හදවතට ගත්තේ. ඒ නිසා හැබැයි මේ සඳහා අපේ ඔස්ට්‍රේලියාවේ ඉන්න නෝනයි මහත්තයයි මට කතා කරලා කිව්වා කොහොම හරි මේ කටයුත්ත කරන. ඔහුන් ස්වේච්ඡාවෙන් අපේ වැඩ දිහා බලලා ඉතාම ආදරයෙන් ඒ මනුස්සකමින් අපිට මේ සඳහා ශක්තියක් ධෛර්යයක් එකතු කරා මේ කටයුතු වෙනුවෙන්. ඒ වගේම අපේ ඉන්න ඇමරිකාවේ ඉන්න අපේ අක්කා ඩීපී කඹුරුවාවල සිය පියාණන්ට පුණ්‍යානුමෝදනා කිරීමත්, මව සඳවතී ප්‍රේමලතා මෑණියන්ට පුණ්‍යානුමෝදනා කිරීමේ අදිෂ්ඨානය ඇතුලේ අපිට මේ සඳහා ශක්තියක් ධෛර්යයක් එකතු කළා.
ඉතින් ඒ ශක්තිය ධෛර්යය ඇතුලේ තමයි අපිට මේ වගේ ගමනක් අපිට යන්න හැකියාවක් ලැබෙන්නේ අපේ හාමුදුරනේ මෙතනට එන්නත් හාමුදුරනේ මට පැය 3ක වගේ කාලයක් ගත වෙනවා ඉතාලම දුෂ්කර කාල පරාසයක් ඉතින් එහෙම වුණත් අපි බලනවා අපි අරමුණක හිටියනම් ඒ අරමුණ සාක්ෂාත් කරගැනීමේ අරමුණ ඇතුව තමයි අපි මේ හැම කටයුත්තක්ම සිදු කරන්නේ ඒ වගේම ඉතාලියේ ඉන්න අපේ කාර්යවසන් ගමගේ චන්ද්‍රාවතී මෑණියන් සිය පාර්ශවයේ මිය ගිය අය පුණ්‍යානුමෝදනා කරලා අපිට ශක්තිය ධෛර්ය එකතු කරා මේ කටයුත්ත වෙනුවෙන් සදාම් යාත්‍රා වැඩසටහන සඳහා විශේෂයෙන්ම අපිට හයියක් ශක්තියක් දක්වන හැම මාසිකම ඇයටත් ඇත්තරම නිරෝගී භාවයේ චිරජීවනය ප්‍රාර්ථනා කරනවා තේවහෙට්ටිගේ තිස්ස සිල්වා මස්සිනාටත් තේවහෙට්ටිගේ රංජිත් සිල්වා මස්සිනාටත් කොටුවේගෙදර සෝමපාල මස්සිනාටත් ඒ වගේම සුනාමියෙන් මිය ගිය හැම දෙනාටම පුණ්‍යානුමෝදනා කිරීමේ අදිෂ්ඨානය ඇතුලේ අපිට හැමදාමත් TV දකුණ මාධ්‍ය ආයතනයේ මේ කටයුතු වෙනුවෙන් මේ පුණ්‍යවන්ත කටයුතු වෙනුවෙන් අපිට ශක්තිය ධෛර්යයක් එකතු කරනවා කාර්යවසන් ගමගේ ෆ්‍රැන්සිස් පියාට රණසිංහ ආරච්චිගේ සුමනාවති මව තේවහෙට්ටිගේ චන්ද්‍රලාල් සිල්වා ස්වාමි පුරුෂයා කාර්යවසන් ගමගේ ආර්යදාස සහෝදරයා කාර්යවසන් ගමගේ සුමනදාස සහෝදරයා කාර්යවසන් ගමගේ විමලදාස සහෝදරයා විල්ෆර්ඩ් ෆෙරේරා ආටිගල මාමාට හේමවති ආටිගල නැන්දාට මේ අයට පුණ්‍යානුමෝදනා කිරීමේ අදිෂ්ඨානය ඇතුලේ මේ උතුම් සත්කාරය වෙනුවෙන් අපිට ශක්තියක් ධෛර්යයක් එකතු කරා ඒ හැමගේම ශක්තිය ධෛර්යය ඇතුලේ තමයි අපිට මේ වගේ ගමනක් යන්නට හැකියාව ලැබුණේ ඉතින් අත්‍තරම අපි හාමුදුරුවන්ට ආරාධනා කරනවා අපි හාමුදුරනේ ඔබ වහන්සේට දැනෙන හැඟීම කොහොමද කියන කාරණාව දැනගන්න අපි කැමතියි සුභ සන්ධ්‍යාවක් වේවා තනබිමසී අභිනවාරාම විහාරස්ථානයේ මුල් කරගෙන ගිය අවුරුද්දේ දෙසැම්බර් පෝයෙන් ආරම්භ කරන්නට යෙදුණා වූ මේ TV දකුණ යාත්‍රා වැඩසටහන 2024 මේ අවුරුද්දේ ජනවාරි පළවෙනිදා ඔබතුමාල් ඇවිල්ලා මේ විහාරස්ථානට ජනවාරි මාසේ පළවෙනිදා තමයි ඔබතුමාල්ලට හිතට හයියක් නැත්තම් මේ වගේ දෙයක් කරගන්න මේ වගේ දෙයක් කරන්න ඕන කියලා හිතට දැනුන නිසා තමයි ඒ ජනවාරි පළවෙනිදා මේ විහාරස්ථානෙම පූජාව තියලා ගමේ අයටත් ඔබතුමාල්ලටත් මේ විදේශගතව අපි හා අපිට මගේ මේ විහාරස්ථානයේ සාදා රෙපයාර කරගන්න උදව් උපකාර කරන ඒ අයට පුණ්‍යානුමෝදන ආශිර්වාද ප්‍රාර්ථනා කළ මෙන්න මේ වගේ පින්කමක් ඔබතුමාල්ලට හිතිලා මේ වගේ අප විහාරස්ථානයේ මුල් කරගෙන අපේ චෛත්‍යරාජානන් වහන්සේ පළවෙනිදා සෝදානිම කළා අපිට කාලගුණය අයහපත් වුන නිසා තමයි අපිට මෙච්චර කාලක් අපිට පරක් උනේ ඒ වුණාට අපි දැන් පටන්ගෙන තියෙනවා මේ විදියට චෛත්‍ය ප්ලේන් ආලේප කරන්නට ඒ වගේම මට ඉතින් ඇත්තටම සතුටේ ඒ මොකද මම මේක ගෙනියනකොට අරගෙන යන්නෙත් නෑ මමත් බලන්නේ මේ බුද්ධ ශාසනය රැක ගන්න තමයි ඔබතුමාලත් ඇත්තටම මට ශක්තියක් වුණා මේ දේ රැක ගන්නට මේ දේ ගරහා වැටෙන්න නොදී ඒ කියන්නේ වැටෙන්න නොදී ඔබතුමාලත් මේක ඉදිරියට ගෙන යන්නට ශක්තියක් වුණා ඇත්තටම සතුටේ ඒ මොකද මමත් ඇවිල්ලා මේ වගේ පින්කමක් ගමේ අයටත් ආශිර්වාද ප්‍රාර්ථනා කළ ගමේ දේ රැක ගන්න ගමේ අයම ඉන්න ඕන ඒ වගේම තමයි මමත් මේක රැක ගන්න තමයි කොහොම හරි අදිෂ්ඨාන කරගන්නේ ඇත්තටම කියන සතුටේ ඔබතුමාල් දෙපළට TV දකුණු මාධ්‍යාලයේ ඔබතුමාටත් ඒ වගේම ආර්ථික මහත්මාටත් මේ ඔබ දෙපළට තමයි පින් දෙන්න ඕන මේ වගේ විහාරස්ථානයක් මුල් කරගෙන අපේ ගමේ දරුවන් මුල් කරගෙන මේ වගේ වැඩසටහනක් කරපු නිසා තමයි අද මේ වගේ විහාරස්ථානයේ චෛත්‍යරාජානන් වහන්සේ තීන්තාලේප කරන්නට ඔබතුමාට ශක්තියක් වුණා මෙන්න මේ රටවල් කිහිපේ ඇත්තන් ඒ ඇත්තන්ට මම හදවතින්ම පුණ්‍යානුමෝදනා කරන මේ වගේ විහාරස්ථානයක් මුල් කරගෙන ලස්සන පින්කම් කිහිපයක් කළා ඒ අයට මතක සටහනක් ඇටියට මේ වගේ වටිනා වූ ලස්සන වූ පින්කමක් ඔබතුමාල්ල මේ විදියට අපේ විහාරස්ථානයේ මුල් කරගෙන ඉෂ්ට ඒ වගේම මම පුණ්‍යානුමෝදනා කරනවා අදත් ඊයේත් අපේ දායකයන් කිහිප දෙනෙක් නම් සඳහන් කරොත් ඕක ඒකත් හිත හොඳ නැති වෙනවනේ ඒක නිසා මම මේ ඇත්තන් සියලුම දෙනාටත් මේ අදත් දවසේම උණ ගස් එහෙමත් කපාගෙන අදත් උඩ නැගගෙන ගැට ගහලා සියලුම දේ නිම කරගන්න තියුණ ඒ වගේම හෙටත් ඒ වගේම තියෙනවා
ඒ මොකද ලොකු වෙහෙසක් දරන්න ඕන චෛත්‍ය රාජානන් වහන්සේ තීන් තාලේප කරනවා කියන සෝදල නිම කළා අපිට කාලගුණේ අයහපත් වුන නිසා තමයි අපිට මේක පරක් වුනේ අපිට කරගන්න දැන් ඒක වෙන්නේ නැහැ දැන් අවුව වැහලා තියෙන නිසා තමයි අපි මේක ඉක්මනින්ම කරගන්නේ ඒ මොකද මේ මාසේ 30 වෙනිදට අවුරුදු 4ක් වෙනවා මේ චෛත්‍ය රාජානන් වහන්සේ हदल अवरुदू हतरक मम मगे बलापुरत्न मे मसे तीसंद अपे विहारस्थाने देव शांति कर्म अतिन मंग ईट खली कुहमारी पूजा वत्ल एब तुम तत्मी की उद्योपकार सीलम दिनाटत यदाटत मम पूजा वत्ल आशीर्वाद करे मगे हिते बलापुरत्न मुखद चैत्यराजानन वहांसे इदम पूजगरे अपे मे सन्रईज वत्ति पैक्टरी हिच्चि महात्मा या लगे दिमौपिया अंटत पुण्यानुमोदना क्रांति इवगेम चैत्यराजानन वहांसे हदन दायक उने कोलंब नोन खिनकुई महत्ते कुई एत्तंडत हदवतिम पुण्यानुमोदना करनु इवगेम मे विहारस्थाने इंदला दंट विदेशगतव इन्न अपे पोद्देनी सिरतन हामदुरंटत मं आशीर्वाद प्रार्थना करनु उन्वहांसे हिटमु निसा तमे मे वगे देयक मे विहारस्थाने हदा गन्नट हैकी उने वगेम मट एत्तरम सतुरे कियान सतुरे एमकोद ओब तुमान देपल मे वगे पिंगमक कल्ला मे वगे देकट अतगे हुआ कियान एत्तरम सतुरे एमकोद जीविते खावदा हो दिनक मेरेन्न यान मोहतकहारी मे वगे देयक कराय किला हितर सतुरा देन्न अन्य एक तमे पिन कियान्ने ඇත්තටම මැරෙන්න හරි මොහොතක් තියලා යනවා නම් මෙන්න මේක දකින්න නම් සිහි වෙනවා නම් ඇත්තටම අන්නේ ඒක තමයි පින කියලා කියන්නේ මම ඇත්තටම හදවතින්ම ආශිර්වාද කරන මේ සඳහා උදව් උපකාර කර සියලුම දෙනාටත් ඒ වගේම මගේ තවත් අදිෂ්ඨානයක් වෙන මෙන්න මේ බෝධිසරහ මෙන්න මේ බුදුගයක් හදලා නිම කරන්න මම ඒකත් කොහොම හරි හදලා නිම කරන ඒ වගේම අපේ විහාරස්ථානට ලොකු අඩුපාඩුවක් තියෙන විහාර මන්දිරය බුදුගයක් නැති අඩුපාඩුව තියෙන අපේ විහාර මන්දිරය මම ඒකත් කොහොම හරි හදන්න ඔබතුමාලගෙන් උදව් උපකාර හැකිතා උදව් උපකාර ඉල්ලනවා ඒ මොකද ඇත්තටම මේ විහාරස්ථානට කිසිම ආදායමක් නැහැ මේ ගමේ දායකයන් තමයි මේ විහාරස්ථානේ හදන්නට උදව් උපකාර කරන චෛත්‍ය හදන ඉදමත් වුණේ නැ මෙන්න මේ උඩහ ඉදම හිච්චි මහත්ය තමයි ඉදම පූජ කරේ ඒ වගේම මගේ බලාපොරොත්තුවක් තියෙන මෙන්න මේ ඉස්සරහ බෝධි ඉස්සරහ බුදුගෙයත් හදලා ඒ වගේම විහාර මන්දිරයක් හදන අපේ ලොකු හාමුදුරු එදා වැඩලා කිව්වා පුළුවන් නම් කොහොම හරි විහාරේ හදාගන්න එක ඒකේකුව අපිට තියෙන දැන් ලොකුම අඩුපාඩු එතකොට විහාරේ පන්දරේ සියලුම දේ අංග සම්පූර්ණයි මම මේ රටවල් වල ඉන්න මැතිතුමාල්ල මැතිණියන්ගෙන් ඇත්තටම මම හදවතින්ම ආශිර්වාද प्रार्थना करनो एवटत् पुलुवन्नं उदव उपकार करन्न अत्तरम कियन्न सतुने मे चैत्य राजानन वहन्से तीन तालेप करन्नट ओबतुमाल लोकु शक्तियक् उना ए ऑस्ट्रेलियाव इतालिया ए अत्तन सियलुम देनाट मं हदवतिम्म पुण्यानुमोदनावान् करनो मे वगे तव तवत् उतुम शासनिक पिंकम करन्नट इदिरियट ओबतुमाल्लट दरुवन्ट सियलुम देनाटत् ए वगेम तीवी दकुणु माध्यालय ओबतुमाल्लट ओबतुमाटत् आर्थिक महात्मा ओबतुमाल्लटत् ए वगेम मे संदा उदव उपकार कर अपे रंग अय्यल एतुलु ए सियलुम दायकत्वं सियलुम देनाट मं हदवतिम्म आशीर्वाद प्रार्थना करनो मे वगे देयक् मट ऐतरम सातुटुई मम हितु मे वगे दे ओबतुमाल कराये मम ओबतुमाल इल्लुवात् मट आधार खरीदेन्नी मेक करा मम किसीम दे मम बलापुर अपे दहां पासले मे वगे दर्वांट दर्वां विसीदेने तोरगिन मे वगे वेडसटहन करपुनी सा तमें ओबतुमाल अपेगन यम किसी हंगी मके वगे म सातुटा ඒ වගේ දෙයක් දැනුන නිසා තමයි ඔබතුමාලට හිතේ සතුටක් ආපු නිසා තමයි මේ වගේ චෛත්‍ය රාජානන් වහන්සේ තීන් තාලේප කරන්නට ඔබතුමාලගේ හිතට සතුටක් ආපු නිසා තමයි මේ දේ කරන්නේ ඇත්තටම මේ පින ඔබතුමාලටත් ඔබතුමාලගේ මව් දෙමව්පියන්ටත් මේ පින් හේතු වාසනා වේවා ඒ වගේම මේ සඳහා දායකුණු සියලුම දෙනාටත් මව් දෙමව්පිය මිය පල්ලවගේ සියලුම දෙනාටත් පින් අයිති වේවා පින් හේතු වාසනා වේවා සසර ගමන කෙළවර උතුම් අමා මහ නිර්වාණ සම්පatti මේ හේතු වාසනා වේවා කියලා මම හදවතින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරන ඒ වගේම ඔබ දෙපළටත් මේ සඳහා උදව් උපකාර කර සියලුම දෙනා තුන්වෙනි ආශිර්වාද ලැබේවා දුක් නිරෝගී සුවචි ජීවනයම ලැබේවා අපෝපතන්නා උබෝධියකින් උතුම් මමා මහ නිර්වාණ සම්පත්තියම හේතු වාසනා වේවා කියලා සාදු 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 කියලා ප්‍රාර්ථනා කරන සියලුම දෙනාට තෙරුවන් සරණයි හොඳයි අපේ ආදරණීය ඉතින් ඇත්තටම අපි ටීවී දකුණු මාධ්‍ය ආයතනයේ විදිහට අපි හැම විටම උත්සාහ කරන්නේ මේ ගම් වල තියෙන මේ වගේ
විහාරස්ථාන සංරක්ෂණය කරලා අපේ අනාගතයේ වෙනුවෙන් අපේ ඇත්ත යුතුයකම තමයි හාඳුනන අපි හුස්ම ගන්න හැම මොහොතකම අපෙන් සමාජයට වෙන්න ඕන දෙයක් තියෙනම් අපි ඒක කරන එක තමයි අපේ එකම සතුට බවට පත් වෙන ඉතින් වසන්ත මහත්තයත් ඒකට මටම ගැළපෙන කෙනෙක් මොකද එතුමත් කිසිම විදියට බැහැයි කියන්නේ අවුවද වැස්සද එහෙම බලන්නේ අපි රැයක්ද දවාලක්ද කියන බලන්නේ අපි හාමුදුරනේ අපි මේ වැඩේ වෙනුවෙන් මේ කටයුතු වෙනුවෙන් මිනිස්සු වෙනුවෙන් සමාජය වෙනුවෙන් අපිට මේ අපිට කරන්න පුළුවන් උපරිම දේවල් කරන්න තමයි අපි උත්සාහ කරන්නේ ඒක අපේ ජාතික යුතුයකමක් විදියටයි අපි හාමුදුරනේ අපි විශ්වාස කරන්නේ ඒ නිසා තමයි මේ ගම්මාන වලට ඇවිල්ලා පාරකවත් යන්න බැරි ගම්මාන වල ඇවිල්ලා අපේ කල යුතුය තැනටම තමයි අපි හාමුදුරනේ අපි කරන්නේ ඒ සතුට වෙනුවෙන්ම තමයි මේ හැම කටයුත්තක්ම සිදු කරන්නේ ඒ නිසා අපි වගේම අපිත් එක්ක බැඳිලා ඉන්න මේ හදවතින්ම බැඳිලා ඉන්න මනුෂ්‍යත්වයේ තීරුම් ගත්ත මේ රටට ජාතියට ආදරය කරන මිනිස්සු තමයි අපි හාමුදුරනේ මේවා බබලවන්න කිරි සිදු වගේ බබලවන්න ශක්තිය ධෛර්යය ආශිර්වාදයේ හැම විටම ප්‍රාර්ථනා කරන ඒ වගේම ඕස්ට්‍රේලියාවේ ඉන්න නෝනායි මහත්තයාටත් නිරෝගී සම්පන්න චිරජීවනයේ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ටීවී දකුණ ගැන අපි ගැන විශ්වාස කළා මේ වගේ උතුම් සත්කාර වෙනුවෙන් අපිට දක්වන දායකත්වය අතිශයින්ම වැදගත් අපිට පණ දෙන්නේ මේ වගේ උතුම් වැඩ කරන්න පණ දෙන්නේ ඔවුන් තමයි අපේ හාමුදුරනේ ඔවුන් නැත්තම් අපිට මේ වගේ උතුම් කටයුතු වෙනුවෙන් ශක්තියක් ධෛර්යයක් එකතු කරන්න වෙන්නේ නැහැ ඒ වගේම ඉන්න අපේ ඇමරිකාවේ ඉන්න අක්කා විශේෂයෙන්ම කඹුරුවාවල පියාටත් සඳවතී ප්‍රේමතිලක මෑණියන්ටත් පුණ්‍ය ආනුමෝදනා කරන්න මේ සඳහා අපිත් අපි ගැන විශ්වාසයෙන් වසර ගණනාවක් තිස්සේ එතුමි අපිත් එක්ක බැඳමින් අපි සඳහා හැම දෙයකදීම ශක්තියක් ධෛර්යයක් එකතු කරන ඇයටත් අපි නිරෝගී සම්පන්න භාවයේ චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා මේ දිනවල ඇය රෝගී තත්ත්වයට පත් වෙලා ඉන්නවා අපි ආශිර්වාද කරනවා හදවතින්ම මේ වගේ උතුම් පින්බිමක ඉඳලා ඇයට ඉතා ඉක්මනින්ම රෝගය සුවපත් වෙලා ඇය නිරෝගී භාවයට පත් වේවා කියන හදවතින්ම ප්‍රාර්ථනා එකතු කරනවා මුළු හදවතින්ම ඒ වගේම ඉතාලියේ ඉන්න අපේ කාර්යවසන් ගමගේ චන්ද්‍රාවතී මෑණියන් හැම පොයදා දිනේකදීම අපිට ශක්තියක් ධෛර්යයක් එකතු කරමින් මේ උතුම් පුණ්‍යවන්ත වූ කටයුතු කෙරෙහි අපි ගැන විශ්වාස කළා අපි හැමෝටම මම ගැන විශ්වාස කළා ටීවී දකුණ ගැන විශ්වාස කළා දරණ මේ ශක්තිය ධෛර්යය හදවතින්ම අපි ඔබ හැම දිනාටම නිරෝගී භාවයේ චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා ඒ වගේම සදහම් ජාත්‍රා වෙනුවෙන් අපිට හැමදාම ප්‍රණාන අනුග්‍රහය දක්වන අපේ ඇමරිකාවේ පීරිස් තාත්තත් ඒ වගේම කැනඩාවේ ජයමහා මෑණියන් අපේ ඉතාලියේ ඉන්න නෝනා ඒ වගේම ලන්ඩනයේ ඉන්න අපේ තවත් නෝන කෙනෙක් ඒ වගේම ඩෙන්මාර්කේ රංජනි නෙල්සන් මැතිනි මේ වගේ හැම දෙනාගේම ආශිර්වාදයේ රැකවරණය මේ හැම දේ තුලින්ම තමයි වසර ගණනාවක් පුරා අපේ හාමුදුරනේ මේ පින්බිමවල් තවත් පුණ්‍යවන්ත භාවයන් ආලෝකමත් භාවයක් වෙනුවෙන් මේ හැම ශක්තියක්ම එකතු කරන්නේ ඉතින් අද ගත්තොත් රෑ 8ට ආසන්න කාලයක් මං හිතන්නේ අපි යනකොටත් තව මට හිතෙන්නේ රෑ 10 විතර වෙයි කියලා අපි හිතනවා තව වැඩ කීපයකුත් කරගෙන යන්න තියෙන ඉතින් මේ හැම මහන්සියක් අපි හිතෙන්නේ නැහැ ආමුදුරනේ අපි ඇවිල්ලා මේව දැක්කට පස්සේ අපේ හදවතට පුදුමාකාර ශක්තියක් පුදුමාකාර බුද්ධාලම්බන ප්‍රීතියක් හදවතින්ම ඇති වෙනවා මේ අපි සුදුසුම තැනට කරන්නේ අපිට ඒ තුලින් අපිට තව ජවයක් අපිට තව හයියක් තව ඔක්සිජන් ටිකක් ලැබෙනවා අපි හාමුදුරනේ මේ දිහා බලද්දී අපි බලනවා කොහොම හරි අපි හාමුදුරනේ තව මේකට විශාල වියදමක් ඇත්තටම යනවා තවත් තීන්ත වර්ග ගන්න තියෙනවා ඉතින් ඒ නිසා ටීවී දකුණත් එක බැඳිච්ච හදවත තියෙන ඉතාම ආදරය කරන මිනිසුන්ගෙන් අපි ඉල්ලා සිටිනවා අපිට මේ සඳහා ශක්තියක් ධෛර්යයක් එකතු කළොත් අපිට තවත් මේක වඩා හොඳට සිදු කරගෙන යෑමේ හැකියාව උදා වෙනවා ඉතින් බොහොම පිං අපි හාමුදුරනේ අපිත් එක්ක රැඳිලා මේ සඳහා ශක්තිය ධෛර්යයක් එකතු කරමින් මේ උතුම් සත්කාර වෙනුවෙන් වහන්සේගේ දක්වන මාහැඟි දායකත්වයත් මෙහිදී අපි අගය කරනවා තරුණ ස්වාමීන් වහන්සේ නමක් විදිහට පොඩි හාමුදුරුවන් වහන්සේ නමක් විදිහට වහන්සේලාට ශක්තිය ධෛර්යය එකතු කිරීමම අපේ පරපුරේ යුතුයකමක් විදිහට ආහමඳුරනේ අපි විශ්වාස කරන ඔබ වහන්සේලා නැත්තම් මේවා නිකන් හිස් ගොඩනැගිලි භූමි විතරයි තියෙන්නේ ඔබ වහන්සේලා අපි ආරක්ෂා කිරීම අපි යුතුයකමක් විදිහට අපි විශ්වාස කරනවා ඒ නිසා තමයි ඔබ වහන්සේලාට මේ තරම් ශක්තියක් ධෛර්යයක් අපි එකතු කරන්නේ ආහමඳුරනේ ඔබ වහන්සේලා මේ ශාසනය තව තවත් බබලන ස්වාමින් වහන්සේලා බවට පත් කරන එක තමයි අපේ මූලිකම අදිෂ්ඨානය බවට පත් වෙන එක තමයි සැබෑ බෞද්ධයාගේ යුතුයකම කියලායි අපි විශ්වාස කරන්නේ බෞද්ධ දර්ශනේ
සැබෑ ජීව ගුණය තියෙන්නේ එතනමයි. ඒ නිසා මේ මේ ගම මේ පන්සල රැකෙනවා කියලා කියන්නේ ගම රැකෙනවා කියන එක ඒක තමයි අපේ සංකල්පය. ඒ නිසා තමයි මේ දේවල් අපි ශක්තිමත් කරමින් දයක් රටත් යහපත් මාවතට ඇති කිරීම සඳහා තමයි අපි හැම විටම උත්සාහ ගන්න අපේ හාමුදුරුවන්ටත් වසන්ත මහත්තයාට මම හැම විටම කියන මොකද මේක කරනවද නැද්ද හැමදාම වහිනවද මං නිරන්තරයෙන්ම කරදර කරනවා අපේ හාමුදුරුවෝ ෆෝන් එක ආන්සර් කරන්නේ නැහැ මොකද මේ මේව ගැන ආනෝද කියලා නෙවෙයි මේ තියෙන ප්‍රශ්නත් එක්ක වැස්සත් එක්ක නමුත් අපි හැම විටම උත්සාහ කරන්නේ කොහොම හරි අපේ හාමුදුරනේ මේ කටයුත්ත කරන්න අපේ තියෙන ඇතුලේ තියෙන උනන්දුව ඒකයි අපේ ශක්තියක් එකතු කරලා අපි කොහොම හරි මේ අදිෂ්ඨාණයෙන් මේ කටයුත්ත කරන්න තමයි අපේ මූලික බලාපොරොත්තුව තියෙන්නේ අපේ හාමුදුරනේ මගේ මගේට කිසිම සම්බන්ධයක් නැති ගමක් මට කිසිම මේව එකක් නැති ගමක් නමුත් මම විශ්වාස කරන්නේ කොයි තැන වුණත් උතුරද නැගෙනහිරද කොහෙද මට ඇත්තටම කිසිම අදාළත් නැහැ මම ජාතියක් ආගමක් විශේෂකරණයකට ලක් කරන්නේත් නැහැ හැම ආගමක් ජාතියකම සංස්කෘතික වටිනාකම් අපි සංස්කෘතික වටිනාම් කියලා හිතන නාලිකාවක් විදියට අපි මේ දකින හැම දෙයකටම අපි සාධාරණත්වයක් ඉෂ්ට කරන්න උත්සාහ කරන නාලිකාවක් විදියට අපි සතුටු වෙනවා අපේ හාමුදුරන් වහන්සේ විශේෂම ඔබ වහන්සේගේ විහාරස්ථානයේ මේ කටයුත්ත සිදු කිරීම ගැන අපි ඉදිරියට බලමු සිදු වෙන්නේ කුමක්ද බව. ඉතින් බොහොම ස්තුතියි අපේ ප්‍රේක්ෂකයන්ට හැමදාම අපිත් එක්ක ආදරයෙන් විශ්වාසයෙන් අපිත් එක්ක රැඳිලා වසර 5කට වැඩි කාලයක් අපිත් එක්ක මේ රටේ මිනිසුන්ගේ නොයෙක් දේවල් වෙනුවෙන් ශක්තියක් ධෛර්යයක් එකතු කරමින් අපිට ලබා දෙන ශක්තියට ඔබට හැමදාමත්ම නිර්වාණ අවබෝධයම ලැබේවා කියලා ප්‍රාර්ථනා එකතු කරමින් අද දවසේ අපේ වැඩසටහන හමාර කරනවා බොහොම පිං හැම දිනාටම